ආයුබෝවන් නීල පබුලු කතාවේ පූජර දැන් එයා කරපු හැම වැරැද්දක්ම මතක් වෙනවා. දැන් තමයි පූජා එයා කරපු හැම වැරැද්දකටම පසුතැවෙන්නේ. ඒත් දැන් පූජට ආපහු හැරෙන්න බෑ. ජීවිතේ ආපහු පාරක් වෙනස් කරගන්න පූජා පොලිසියෙන් බේරෙන්න එයාගේ අවසාන ප්ලෑන ක්‍රියාත්මක කරයි. පූජාගේ රූපයම තියෙන වෙනත් කෙනෙක්ගේ මිනියක් පූජා විදියට වෙල්ලට ගොඩ ගහන්න සැලසුම් කරලා පූජා මියගිය විදියට පූජාට තියෙන හැම අපරාධ පරීක්ෂණයක්ම අවසන් කරන්න පූජා ප්ලෑන් කරයි. ජනනාතගේ මුදල් වලින් පූජා මේ ප්ලෑන ක්‍රියාත්මක කරයි. හැමෝටම පූජා මියගිය කෙනෙක් වෙයි. පූජා අලුත්ම ජීවිතයක් එයාට ඇත්තටම ආදරය කරන කෙනෙක් එක්ක ආරම්භයි. සමහර විට ඒ පූජට උදව් කරපු රංජි වෙන්නත් පුළුවන්. ඉතින් ඔයාලට මේ ගැන මොකද හිතෙන්නේ? ඔයාලට හිතන දේ සිතුවිලි සේයාට කමෙන්ට් එකකින් කියන්න. අමතක නොකර අපේ channel එකත් subscribe කරන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.